අද නාගරික සංවර්ධන අධිකාරිය මේ රටේ තියෙන දුෂ්කරම ප්‍රශ්නෙකට ඒ කියන්නේ අපේ දුගී පැල්පත් වාසීන්ගේ ප්‍රශ්නෙට අත දෙලා තියෙනවා. නිවාස 50,000ක් ඉදි කරා. පැල්පත් නැති නගරයක් ඇති කරන්න අපි කැප වෙනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මම කියන්න ඕනේ මම දැක්කා මේ පසුගියදා YouTube එකේ භික්ෂුන් වහන්සේලා සහ සංඝ ශාසනයයි සමලිංගික සේවනයයි ගැන යම් යම් කතා බහක් කළා. අපේ රටේ තියෙන ආගම් අතර බෞද්ධයින්ට පූජ්‍ය පක්ෂේ, කතෝලික ජනතාවට පූජක පක්ෂ. අනිකුත් කිසිම ආගමකට එවැනි පූජ්‍ය පූජක පක්ෂයක් ඉස්ලාම් ආගමෙත් නැහැ. ඒ වගේම Hindu ආගම. ඉස්ලාම් ආගමේ ඉන්න ආගමික වියතු අවුලවෝ. Hindu ආගමේ ඉන්න ඒ අදාළ කෝවිල් බලාගෙන ඉන්න බහරකරුවෝ. නමුත් පූජ්‍ය පූජක පක්ෂයක් ඉන්නේ අපේ මේ බෞද්ධයන්ටත් කතෝලිකයන්ටත් පමණ. මහානායක හිමිවරු, අනුනායක හිමිවරු, ඒ භික්ෂුන් වහන්සේලාගේ ඇතුලේ යම් යම් ප්‍රශ්න තියෙනවා නම් ඒවා විසඳ ගන්න. අධිකරණයට කරන්න බැරි වැඩ කරන්න තමයි ඒක බාර දීලා තියෙන්නේ. කිසි දේශපාලකින්ට ඒවා අදාළ දේවල් නෙවෙයි. ඒ වගේම අපේ ගෞරවනීය මහා සංඝරත්නයත් අපි ඉල්ලා හිටිනවා පුජ්‍යලේක් දෙන්නෙක්ගේ කතා බහ වලින් රජයක් දේශපාලන පක්ෂයක් හෝ වෙනත් කෙනෙක් මනින්න එපා.